කලතරදී දාස හැවිරිද් දැරියගේ මරණයට සම්බන්ධ වයස අවුරුදු 29ක් වූ ප්‍රධාන සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කලතර මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිසියට අවසර ලබා දී තිබෙනවා. සැකකරු පාපොච්චාරණය කරමින් කියා තිබුණේ සිසුවේ නිරුවතින් කාමරේ නැටමින් සිටියේදී ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු බවත් එම ඇමතුම ඇව බ්ලැක්මේල් කිරීම සඳහා කිසිවෙකු විසින් ලබා දුන් බව ඇගේ හැසිරීමෙන් තමන් තේරුම්ගත් බවයි. එම ඇමතුම දෙර අවස්ථාවේ ඇ අසියෙන් මෙන් කාමරේ පුරා දෝ යමින් දැඩි ලෙස කලබල වී ඇමතුම දුන් අයට කැතවැඩ කරන්න එපා යකෝ තෝ මාව කෑවා යනුවෙන් කෝපයෙන් බැනවැදුණු බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. පසුව ඇ එක්වරම ජනේලයේ අසල තිබූ පූටුවරි නැග ජනේලයේ දොරවල් දෙක ඈත් කර බිමට පැන්න බවයි සැකකරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කරමින් වැඩි දුරටත් පවසා ඇත්තේ. ඒ අනුව පොලිසිය සැක කරන්නේ අදාළ සිසුවිය සමග පැමිණි අනෙක් සිසුවිය හෝ ඇගේ පෙම්වතා මෙම ඇමතුම ලබා දෙන්නට ඇති බවයි. එම තොරතුරු වසන් කිරීමේ අරමුණෙන් මියගිය සිසුවියගේ ජංගම දුරකථනය ඔවුන් දෙදෙනා ගඟට විසි කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. එම ජංගම දුරකථනය ගොඩගෙන ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි කරගන්නා බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද සැක මතුවන හේයින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බවයි. මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු අද කළුතර දකුණු පොලිසිය විසින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පරීක්ෂණ මෙතෙක් නිම කර නොමැති බැවින් ඉදිරි විමර්ශන සඳහා පැය 24ක් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරමින් ඉදිරි පැය 48ක් සඳහා සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. මේ මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත් ඒ සේදීවි නසා ගැනීමක් බවත් විද්‍යාවේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණයේ හමුවේ කියා සිටි අතර සේ සේවා දායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබේදී රැඳවුම් නියෝග ලබා ගන්නේ මන්දැයි විත්තේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරවිට මහතා විමසා සිටියා. උප පොලිස් පරීක්ෂක KNAGD බණ්ඩාර මහතා එහිදී කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කර සිටියේද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ලබා ගැනීමට සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි. කරුණු සලකා බැලීමෙන් අනතුරුව කළුතර දකුණු ඉසුරු වෙන අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයන් සහබඳු නම් සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දේනිය මහත්මිය අවසර දුන්නේ. නඩුව ලබන මැයි 12 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මේ අතර මියගිය පාර්සල් සිසුවිය සමග හිතපත්කම් පැවැත්වූ බව පැවසෙන කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන්ද මේ වන විට පොලිසිය ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. ඒ පාසල් සිසුවිය නවාතැන් පොලේ රැඳී සිටින අවස්ථාවේදී ඇගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුමකට අදාළවයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.